ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. බයෝනා සුවපිමන ඔබ වෙත කෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. බයෝනා බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අයිබුවන් සමුදසනක් පෙනුම ලස්සන කරගන්නට තවත් එය ත්‍රීව්‍ර කරගන්නට පැහැපත් වෙන්නට කියලා ඔබ දන්නවා වෙළඳපොලේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් කාණ්ඩ දෙකකට රූපලාවන නිෂ්පාදන තියෙනවා. සමහර අය බාහිර සත්කාරයන් මතය පෙනවා, තවත් පිරිසක් අභ්‍යන්තර සත්කාර පමණක් යැපෙනවා. තවත් කණ්ඩයක් ඉන්නවා මේ දෙපාර්ශවයම එක හා සමානව භාවිත කරන. නමුත් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙනවා බාහිර සහ අභ්‍යන්තර සත්කාර අතරින් වඩාත් සුදුසු දෙයක් තියෙනවාද, කුමක්ද මෙහි තිබෙන වටිනාකම, අභ්‍යන්තර සත්කාරයන්වල තිබෙන වටිනාකම් කොයි වගේද, අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙනවා බයෝනා සුවීමෙන්. අද දවසේ මැදිරියේ සිටිනවා රූපලාවන්‍ය වෛද්‍ය ජයවරුන් බණ්ඩාර වෛද්‍යතුමනුත්, ඒ වගේම බයෝනා සන්නාම විධායක රන්දික මානගේත් අද දවසේ මැදිරියේ සිටිනවා. සුබදාසනක්. සුබදාසනක් වෛද්‍යතුමනි, මම මුලින්ම දැනගන්නට කැමතියි දැන් මේ බාහිර සහ අභ්‍යන්තර සත්කාරයන් අතර තිබෙන වෙනස, අපි චුට්ටක් ඒ ගැන මුලින්ම කතා බහ. ඉතාමත් වැදගත් මාතෘකාවක්, වැදගත් ප්‍රශ්නයක්. මොකද අභ්‍යන්තර සත්කාරකයක් තමයි අපේ ශරීරයේ සියලුම අවශ්‍ය ඉන්ද්‍රියන් කරා පෝෂණය බෙදහරින්නේ. බාහිර සත්කාරයක් ගත්තහම යම් කිසි විදියකින් යම් අපිටම දැන් රූපලාවන්‍ය වෛද්‍යරෙක් විදිහට මම භාවිතා කරන වෙලාවට පැල්ලමක් තියෙනවනම්, ගැටිත්තක් තියෙනවනම්, ඊළඟට අපිටම කැරලක් තියෙනවනම්, මේ වගේ අවස්ථාවක එහෙම නැත්නම් හැම යම් කිසි තැනක රැලි ගොඩක් වැටිනම් ඒ වගේ අවස්ථාවක සමහර විට අපිට වැඩිපුර ඒ ස්ථානයට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. බොහෝ විට අපි භාවිත කරනවා බාහිර සත්කාරක. නමුත් රූපලාවන්‍ය ගත්තහම මේ බාහිර සත්කාරක මගින් කරන්නේ එක ස්ථානයක එක කොටසක විතරක් හින්දා ඊට වඩා මුළු ශරීරේම අපි හිතමු හිසකෙස් ගත්තහම, නියපොතු ගත්තහම, හැම ගත්තහම මේ සියල්ලංගෙම පොදු පෙනුම වැඩිවීමක් තියෙනට ඕනි. ඒ සඳහා අභ්‍යන්තර සත්කාරයක් වැදගත්. මොකද අභ්‍යන්තර සත්කාරකේ අනිවාර්යයෙන්ම ආහාර මාර්ගයට ගිහිල්ලා ජීර්ණය වෙලා ඒ ඊට පස්සේ පෝෂක ද්‍රව්‍යයක් විදිහට රුධිරයට එකතු වෙනවා. මේ රුධිරයට එකතු වෙන දේවල් රූපලාවන්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය හැම ස්ථානයකටම ඉතාමත් සමානව බෙදහරිනවා. ඒ නිසා මුළු ශරීරයේම අර ග්ලෝ ඇපියරන්ස් එක, එහෙම නැත්නම් රූපලාවන්‍ය රැක ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය, ශුද්ධ පෝෂණය ඉතාමත් නිවැරදිව ලබා දීම සඳහා අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් ඉතාමත් වැදගත්. ඔව් රන්තික, මම ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් අභ්‍යන්තර පෝෂණයන් ද සුදුසු, බාහිර සත්කාරයන් ද සුදුසු කියලා අපි චුට්ටක් ඒකට පිළිතුරක් ලබා දෙමු. ඔබගේ ඔබ දන්න දැනුම හැටියට, ඔබගේ ඉන්න ඔබගේ වෘත්තිය අනුව ඔබ කතා බහ කරොත් මේ දෙකෙන් වඩා සුදුසු වන්නේ කුමක්ද? ඔව් දරංචය, ඇත්තටම අභ්‍යන්තර පෝෂණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ බාහිර සත්කාරයකටත් වඩා අභ්‍යන්තර සත්කාරයක් කියන එක. මොකද ඒක අර අපි මේ අභ්‍යන්තර සත්කාරය කියන වචනේ කතා කරනකොටම ව්‍යංගෙන් කියවෙන අභ්‍යන්තර පෝෂණය, ඔය දෙකම එකට කියවෙන කාරණා දෙකක්. ඉතින් එතකොට මා විශ්වාස කරන්නේ සාමාන්‍යයෙන් අපි වෛද්‍යතුමා සඳහන් කරා වගේ කෙනෙක් විවිධ දේවල් භාවිත කරන්න පුළුවන්. නමුත් අභ්‍යන්තර පෝෂණය ගැන විශේෂයෙන්ම කතා කරද්දී වැදගත් වෙන්නේ අභ්‍යන්තර සත්කාරයක්. මොකද මම අපි ડોක්ටර් කිව්වා වගේ අතරම අපි ඇඟ සැකසিলা තියෙන්නේ අපි සාමාන්‍ය ක්‍රමවේදයේ තමයි ශුද්ධාන්තයෙන් උරා ගන්න පෝෂක ද්‍රව්‍ය රුධිරය ඔස්සේ පරිවහණය කරලා ඉන්න අනතුරුව අපේ ඇඟේ විවිධ කොටස් වර්ධනය කිරීම සඳහා හේතු වෙනවා. ඉතින් සමහර කෙනෙක් භාවිතා කරත් අපිටම ක්‍රීම් එකක් මොනවා නැහැ, එහෙම නැත්නම් අපිටම සොෆ්ට් ජෙල්ටින් කැප්සූල් එකක් කියන්නේ, එහෙම නැත්නම් අපි කියනවා ඇප්ලිකප් එකක් කියලා, එහෙම නැත්නම් ඔයින්මන්ට් එකක්, එහෙම නැත්නම් ඔයිල් එකක්, එහෙම කෙනෙක් පාවිච්චි කරත් ඒ වගේ දේවල් අපේ ඇඟට අවශෝෂණය වීමේ ප්‍රමාණය අභ්‍යන්තර පෝෂණය ලබා දීම සම්බන්ධයෙන් ඇත්තරම අවම වෙන්න පුළුවන්, ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට අභ්‍යන්තර පෝෂණයක් ලබා ගන්න වෙනවා අපේ ඇඟ ඇතුළට. ඒ නිසා බයෝනා වගේ ටැබ්ලට් එකක් අපිට ඇතුළට ගන්න වෙන බොන්න වෙනවා අපේ ඇඟේ නිව පෝෂණය සඳහා. ඔව් වෛද්‍යතුමනි, මට පැහැදිලි කිරීමක් කරන්න, පෝෂණ අතිරේකයක් බාහිරව ඇඟට උරා ගැනීම නිසි පරිදි සිදු වෙන්නේ නැත්නම් ඒ සිදු නොවන්නේ ඇයි කියන කාරණාව පිළිබඳ අපි චුට්ටක් කතා බහ කරමු. දැන් මේක ඇත්තටම දැන් ඔක අපි වැදගත් වෙන දනංජේ, දැන් මේ නියපොතු හිසකේස් හැම පෝෂණය ගැන කතා කරනකොටනේ. ඔව් දැන් හිදි වැදගත් වෙන කාරණේ තමයි දැන් මේ ඉන්ද්‍රයන්වල පෝෂණය සපයන්න ඒ සෛල තුලට පෝෂක පදාර්ථ එන්න ඕනේ, ශුද්ධ පෝෂක එන්න ඕනේ. මේ ශුද්ධ පෝෂක දැන් මේ රූපයක් තියෙනවා. දැන් බලන්න කෙස් ගහ මුලට, කෙස් ගහට ලේන හර සම්බන්ධ නැහැ, අර වටේ තියෙන රුධිර නාල වලින්, ස්නායු වලින් සහ පෝෂක ද්‍රව්‍ය වලින් තමයි කෙස් ගහට මේ පෝෂණය උරා ගන්නෙ. දැන් මේ සඳහා
උඩින් ආලේප කරන ද්‍රව්‍යයක් අර කෙස් ගහ මුලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අර රුධිර නාල වලින් ගෙන යන තරලයත් එක්ක මිශ්‍ර වෙච්ච පෝෂණය තමයි කෙස් ගහ පෝෂණය කරන්නේ. දැන් මේකම හිසකෙස් වලට ඉල නියපොතු වලට ගත්තම හමේ පෝෂණය හමේ තෙතමනටත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා දැන් මේ තියෙන හැම අර කෙරටින් ලේක උඩින්ම තියෙන්නේ ඒක නිකම්ම ගැලවිලා යනවා අපේ යම් යම් දේවල් හින්දා සමහරට අතුල්ලපුවාම සමහරට ඉබේටම ගැලවිලා යනවා. ඊට පහලින් තියෙන හැම ස්තර කීපේ තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අභ්‍යන්තර පෝෂණය දැන් හැම අර මුලම ඩර්මිස් ලේයක එකෙන් තමයි හැම සෛල මතු කරලා ගන්න ඉස්සරහට කපලා යවන්නේ. ඉස්සරහ හැම මතු පිටේ පේන ස්තරේ හදන්නේ. දැන් මේ අභ්‍යන්තර අවයව වල පෝෂණය හොඳින් පවත්වාගෙන යන්නේ ඇත්තටම ගිලින බෙහෙතකින් හම්බ වෙන ඒ ජීර්ණය කරලා ඒ හඳහා ලේවලට උරාගෙන ලැබෙන පෝෂණය ඉතාමත් වැදගත් වෙන්නේ ඔන්න ඔය කියන කාරණාත් එක්ක. දැන් රද්දික බයෝන වගේ පෝෂණ අතිරේකයක් ටැබ්ලට් එකක් විදිහට තිබීමේ වැදගත්කම පිළිබඳ අපි චුට්ටක් කතා බහ කරමු. ඔව්, කාරණා කිහිපයක් තියෙනවා දනංජය. ඇත්තම ප්‍රධාන කාරණයක් තමයි අපි දැන් අපි මොකරි ඇප්ලයි කරන එක. කියන්නේ අපි ඇඟේ ගාන දෙයක් හරි මොනවා හරි නැත්නම් අපි තුමු කොක්කරි ඔයිල් එකක් හරි මොකක් හරි ක්‍රීම් එකක් හරි ගානවට ඒක පාරිභෝගික ටිකක් අපහසුයි. ඉතින් ඒ වගේම අපිට බයෝන වගේ ටැබ්ලට් එකක් තියෙද්දි ඒ ටැබ්ලට් එක අපිට තියෙන වතුර වීදුරක් එක බොන්න විතරයි. ඉතින් ඒකට හරිම පහසු යූසර් ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. ඒක තමයි පළවෙනි කාරණය. ඉතින් දෙවෙනි කාරණය තමයි අපි දන්නවා ડોક્ટર මට වඩා හොඳට දන්නවා අපේ ඇඟට දෙයක් උරා ගන්නදී බයෝඅවෙලබිලිටි කියලා එකක් කාරණයක් තමයි. කියන්නේ අපි ලබා ගන්න දේ අපේ ඇඟට කොච්චර දුරට අවශෝෂණය වෙනවද කොච්චර කාර්යක්ෂමතාවයක් තියෙනද කියන කාරණේ. ඉතින් බයෝනා වගේ ටැබ්ලට් එකක් ගන්නදී අපි ඒකේ විශේෂ කෝටින් එකක් දාලා අස්තරණයක් දාලා ඒ බයෝඅවෙලබිලිටි කියන කාරණේ වැඩි කරලා තියෙනවා. ඒ නිසා පාරිභෝගිකට ඒකෙනුත් වාසියක් ගන්න වෙනවා. ඉතින් ඒ දෙක තමයි මම හිතන්නේ බයෝන වගේ දෙයක් ටැබ්ලට් එකක් අභ්‍යන්තර පෝෂණය සඳහා ප්‍රධාන වශයෙන් ලබා ගැනීමෙන් වන වාසිය. ඔව් වෛද්‍යුනි, ඇත්තටම බාහිරව ආලේපණය කරන දෙයකට වැඩිය අභ්‍යන්තරව ගන්න දෙයකින් කෙනෙකුගේ සමෙහි නිරෝගීකම සමෙහි පැහැපත් බව තමන් බලාපොරොත්තු වෙන දේ කොයිතරම් දුරට වේගවත් කරගන්න පුළුවන්ද බාහිර දෙයකට වැඩිය. දැන් මේක හරියටම කියනවා නම් ආරක්ෂක දැන් අපේ ශරීරයේ බාහිර උපද්‍රව වලින් ආරක්ෂා කරගන්න නම් අපේ හැම නිරෝගී වෙන්න ඕනේ. හොඳ තෙතමනයක් තියෙන්න ඕනේ, හොඳ ඉන්ටග්‍රිටි එකක් තියෙන්න ඕනේ. ඊළඟට රෝමකූප ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි හැම මතු පිට හොඳ වාත ස්තරයක් සහ තෙතමනය ආරක්ෂා කරගෙන සිද්ධ වෙන්නේ. දැන් මේවා නිවැරදිව පවත්වාගෙන යන්න ඇත්තටම ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. ලෝ වටා කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා. ඔබගේ සුන්දරත්වය අනාවරණය